මේක මාර තීන්ත එකක්න මේක යන්නේ නැද්ද මේ දවස් ගානක් යනකම් කොහොමදක අවාගන්න විදිහක් තියෙනවාද කියලා ඉවරුණාට පස්සේ තමයි ඔය නියපොත්ත ගෑවිච්ච තීන්ත ටික යන්නේ. ඉතින් එතකන් ඉවසන්න වෙනවා ඔය ටික ඉවත් කරගන්න නැත්නම් ඉතින් ඒ ටික. ඉතින් අද 2024 ජනාධිපතිවරණය පවත්වන දවස. ඉතින් අපේ ගොඩක් අය ස්ටේටස් දාලා තියෙනවා මෙන්න මේ විදිහට සුලංගිල්ල ෆොටෝ එකක් අහලා මෙන්න මේ තීන්ත පාරත් එක්ක. ඉතින් විශේෂ මවස්ථාව අපේ මේ ජෙන්නි සෙඩ් එක 2000න් පස්සේ අපේ මේ දරුවෝ පරම්පරාවට ඔන්න චාන්ස් එකක් හම්බෙලා තියෙනවා විශේෂයෙන්ම තමන්ගේ මේ කුළුඳුල් ඡන්දය ප්‍රකාශ කරන්න. ඉතින් ඒකත් එක්ක නැගිච්ච ප්‍රශ්නයක් තමයි මොකද මේ ජෙන්නි සෙඩ් එක කියන්නේ මේ ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න මාර අමුතු පරම්පරාවක්. ඉතින් හොඳයි ඒක ඇත්තටම. ඉතලොහක් ප්‍රශ්නයක් තමයි මේක මාර තීන්ත එකක්න මේක යන්නේ නැද්ද මේ දවස් ගානක් යනකම් කොහොමද ඒක යවා ගන්න විදිහක් තියනවාද කියලා. ඉතින් මේ මුලින්ම කතා කරමු මේ මේ ඉන්කේ ගැන. මේ මම ජීවවිද්‍යා ගුරුවරයෙක් විදිහට මගේ ළමයිනොත් මගෙන් ඇහුවා මේ ප්‍රශ්නේ ගොඩක්. මේ ඉතින් ජීවවිද්‍යා ගණන ගුරුවරයෙක් විදිහට ඇත්තට මම මේ ගැන පොඩ්ඩක් සොයා බැලුවා. නමුත් රසායන විද්‍යා ගුරුවරු මේ ගැන තවත් හොඳට දන්නවා ඇති. ඉතින් මේක ඇත්තටම මේ ලේසින් යන තීන්තයක් නෙමෙයි. ඔයගොල්ලෝ කිව්වා වගේම මේක දවස් ගණනාවක් තිස්සේ ඔයත් එක්කම ඉන්න පුළුවන්. ඔයා ඡන්දෙ පාවිච්චි කරා කියලා පෙන්වන්න පුළුවන් සලකුණක්. එහෙම කළා තියෙන්නේ ඇත්තටම මේ එකම පුද්ගලයා දෙපාරක් ඡන්ද මධ්‍යස්ථානයට ඇවිල්ලා ඡන්දෙ පාවිච්චි කරන එක වළක්වන්න. ඒ කියන්නේ හොර ඡන්ද දාන එක වළක්වන්න. ඉතින් කොහොමද ඉතින් මේක දවස් ගානක් මේ විදිහට තියෙන්නේ? මේක අයින් කරන්න විදියක් ඇත්තේ නැද්ද කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ ඉන්ක් එකට අපි ඉලෙක්ෂන් ඉන්ක් කියලාත් කියනවා. ඒ වගේම ඉන්ඩෙලිබල් ඉන්ක් කියලාත් කියනවා මේකට. මේ ඉන්ක් එක මේ තීන්ත එක මේක ඩයි එකක් ඇත්තට. මේ ඩයි එකේ අන්තර්ගත වෙනවා මේ AgNO3 එහෙම නැත්නම් සිල්වර් නයිට්‍රේට් කියන සංයෝගය. ඒකේ මේ මේ සිල්වර් අයන වලට හැකියාව තියෙනවා අපේ අපිච්ඡදයත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්න. අපිච්ඡදය කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතය දරුවන් දන්නවා මේ අපේ බාහිරයෙන් සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන සෛල කොටසකට පටකයකට තමයි අපි කියන්නේ සෛල වලින් හැදිච්ච කොටසකට තමයි අපි කියන්නේ අපිච්ඡදයක් කියලා. ඉතින් අපිච්ඡදයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ නියපොතු සහ ඒ වගේම මේ සාමාන්‍යයෙන් සමේ කොටසකුත් ආවරණය වෙන විදිහට තමයි මේක සාමාන්‍යයෙන් ගල්වන්නේ. ඉතින් ඕගොල්ලොත් එක්ක මේක ඉන්න හේතුව ඒක. ඉතින් මේ අපිච්ඡදය සාමාන්‍යයෙන් ගත්තොත් ඉවත් වෙලා යනවා ස්වභාව ධර්මයේ විසින්ම මේ දවස් කීපයකට පස්සේ. ඕගොල්ලෝ එක හොදනකොට ඒ වගේම කොහෙරි ගෑවෙනකොට ස්වභාවිකවම මේවා අලුත් වීමක් සිද්ධ වෙනවා මේ අපිච්ඡදය. ඒකත් එක තමයි මේ වටේ තීන්ත ටික ඉවත් වෙලා යන්නේ. කොහොමවත් නේල් එක ඒ කියන්නේ නියපොත්ත එහෙම එකපාරට ගැලවිලා ඉවත් වෙලා අලුතෙන් හැදෙන්නේ නැහැ නේ. ඒක ටිකෙන් ටික දික් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක දික් වෙලා ඉවරුණාට පස්සේ තමයි ওই නියපොත්ත ගෑවිච්ච තීන්ත ටික යන්නේ. ඉතින් එතකන් ඉවසන්න වෙනවා ওই ටික ඉවත් කරගන්න.